ලව් කරන එකයි ශිප් එක පාත් කරන එකයි දෙකක් දෙකක්ද ලව් කරන තැන් වල ශිප් එක පාත් වෙන්න බැයිද ශිප් එක පාත් වෙන හැමතැනම ලව් නැද්ද මේක තමයි මේ දවස්වල කතා කරන හොට් හොට් ටොපික් එක බවට පත් වෙලා තියෙන්නේ මේකට උත්තරයක් තියෙන්නේ සයිකොලොජි වල ඔන්න සයිකොලොජි වල මෙන්න මේකට ලස්සන උත්තරයක් දෙනවා ආදරේ කිව්වහම මේක නිකන් රෙසිපි එකක් වගේ මේකට අවශ්‍ය අඩුම කුඩුම තුනක් ගැන සයිකොලොජි වල කතා වෙනවා පළවෙනි එක තමයි ලිංගිකත්වය ආකර්ෂණය අනුරාගය ඉතින් ඕක ආදරයකට දෙදෙනෙක් අතර තියෙන ආදරයකට අත්‍යවශ්‍යම එකක් විදිහට තමයි සයිකොලොජිකල් රිසර්ච් පෙන්ලා දෙන්නේ. ඒ කියන්නේ ෂිප් එක පාත් කරන්න සිද්ධ වෙනවා ඕන වෙනවා. හරි. ඊට පස්සේ ඊළඟ කාරණය තමයි කමිට්මන්ට් කියලා කියන්නේ. කමිට්මන්ට් කියලා කියන්නේ ඔයා ඔයාගේ පාර්ට්නර් වෙනුවෙන් කොච්චර කැප වෙනවද කියන කාරණය. කමිට්මන්ට් එක. ඒ දෙක විතරක් තිබිලා බෑ. ඔන්න තව කාරණයක් තියෙනවා. ඒක තමයි අපි කියන්නේ මේ ඉන්ටිමසි කියලා. කෙනෙක් ලීඩ වුණාම තනිත් කෙනා ප්‍රශ්නෙක ඉන්නකොට එයාව ෆීල් වෙන එක එයාට එයාව කියවන්න පුළුවන් වෙන එක මේක ඉන්ටිමසි එක. ඒකට මෙන්න මේ කියන කරුණු තුනම ඒ කියන්නේ අනුරාගය ඕනේ ඊට පස්සේ කමිට්මන්ට් එක නැත්තම් කැපවීම ඕනේ අනිත් එකා වෙනුවෙන් ඊට පස්සේ ඉන්ටිමසි එක අනිත් කෙනාව දැනෙන්න ඕනේ මෙන්න මේ කියන කරුණු තුනම අඩංගු නම් තමයි එතන ආදරේ කියන එක ඉපදෙන්නේ එතන ආදරේ කියන එක පිපෙන්නේ සමහර තැන් තියෙනවා අපිට හම්බෙලා තියෙන ඔය පළවෙනි කාරණේ විතරක් අනුරාගයේ විතරක් ලිංගිකත්වයේ විතරක් තිබ්බ තැන්වල සමහර වෙලාවට මේ වමාර ගන්න බැරි දේවල් සිද්ධ වෙලා තියෙන බව අපි දන්නවා එහෙම වෙලා තියෙන බව අපි දන්නවා කමිට්මන්ට් එක විතරක් තිබ්බ තැන්වල අපිට ප්‍රශ්න මුණ ගැහිලා තියෙනවා අනිත් දෙකම නැති තැන්වල කියන්නේ කමිට්මන්ට් එක විතරයි අනුරාගය නැහැ ඉන්ටිමසි නැහැ ඉන්ටිමසි විතරක් තිබුණත් නැහැ කමිට්මන්ට් එකයි අනුරාගයේ දෙකම තියෙනවා මෙන්න මේ කියන කාරණා තුන එකතු වෙලා තමයි ආදරය කියන එක හැදෙන්නේ කියලා මනෝවිද්‍යාවේ කියවෙන්නේ. එතකොට මේ ආදරය ආවට ගියාට අපිට මේ නිර්වචනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා දැන් ඕගොල්ලොන්ට තේරෙනවා ඇති. එහෙනම් ආදරය නැත්තම් ලව් කරන තැන්වල ෂිප් එක පාත් වෙන්න බැයිද පුළුවන්ද කියන එකට ආන්සර් එක ඔයා ගාව තියෙනවා. එහෙනම් මෙන්න මේ වීඩියෝ එක බලලම පණින තැන් වලට පැන්නත් කමක් නැහැ ලව් කරන්න ඉස්සලා ලව් කරත් කමක් නැහැ තව වීඩියෝ එකකින් හම්බුමු